කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල පසුගිය කාලේ පුරාවට සිදුවෙච්ච මනුෂ්‍ය ඝාතන විශේෂයෙන්ම ගිනි අවි වලින් සිදු කරපු මනුෂ්‍ය ඝාතන ජූනි මාසේ 29 වෙනිදා ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී පුද්ගලයන් දෙන්නෙක් වෙඩි තබා ඝාතනය කරලා තවත් දෙන්නෙකුට තුවාල සිදු වෙලා තියෙනවා ඒ වගේම ආපහු ජූලි මාසේ 12 වෙනිදා මට්ටකුලිය ප්‍රදේශයේදී කාන්තාවක් ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා ඒ වගේම මේ සිද්ධිය තවත් පුද්ගලයෙක් පහර දීමෙන් මිය ගියා ඊට පස්සේ ආපහු ජූලි මාසේ 22 වෙනිදා වැල්ලම්පිටියේ සිංගප්පූර ප්‍රදේශයේදී පුද්ගලයෙක් පහර දීමෙන් මිය ගොස් තිබෙනවා ඒ වගේම තවත් පුද්ගලයෙක් වෙඩි තැබීමකින් මිය ගොස් තිබෙනවා නැවත අගෝස්තු මාසේ පළවෙනිදා බොරැල්ල ප්‍රදේශයේදී කොණ්ඩිය කපන ස්ථානයක සැලුන් එකක හිටපු පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා ඒ වගේම ඊයේ දිනේදී ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළා ඒ වගේම නවගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කරා මීට අමතරව වැල්ලම්පිටිය පොලිස් ආසමේ කොළොන්නාව ප්‍රදේශයේදී 16 හැවිරිදී තරුණෙක් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමක් සිදු වී තිබෙනවා ඒ අනුව මේ සමස්ත සිද්ධීන් වලින් නම දිනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා ඒ වගේම දෙදෙනෙක් වෙඩි වැදීමේ තුවාල සහිතව තුවාල ලබා තිබෙනවා මේ මිය ගිය නම දිනාගෙන් 7 දෙනෙක් වෙඩි වැදීමෙන් මිය ගිය අය දෙදෙනෙක් ඒ සිද්ධීන් වලට අදාළව වෙනත් පහර දීම් වලින් මිය ගිය අයවලු මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය වෙලා තියෙනවා මේ සිද්ධි එකකට එකක සම්බන්ධතාවයක් නැහැ. ඒ කියන්නේ එකම කණ්ඩායමක් විසින් සිදු කරපු සිද්ධීන් නෙමෙයි. එකිනෙකාගේ පුද්ගලික අරමුණු සඳහා සිදු කළ මනුෂ්‍ය ඝාතන. කෙසේ වෙතත් මට්ටක්කුලිය ඒ වගේම ග්‍රෑන්ඩ් පාස් බොරැල්ල සහ සිංගප්පූරදී සිදු සිද්ධීන් වලට ප්‍රධාන හේතුව මත්කුඩු බවට අනාවරණය වෙලා තියෙනවා. මත්කුඩු සම්බන්ධයෙන් යම් යම් පාර්ශ්වයන් අතර ඇතිවන ගැටුම් හේතුවෙන් මෙය සිදු වී තිබෙනවා. අද විශේෂයෙන්ම මේ රටේ සියලු දෙනාම දන්නවා පසුගිය වර්ෂයේ මත්කුඩු කිලෝග්‍රෑම් 330ක් අපි අත්අඩංගුවට ගත්තා. ඒ වගේම මේ වර්ෂයේදී අපි මත්කුඩු කිලෝග්‍රෑම් 290ක් අත්අඩංගුවටගෙන තිබෙනවා මේ වන විට. දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ මත්කුඩු ලංකාවට මත්කුඩු ලැබිලා මේ මත්කුඩු සංස්කෘතිය ඇති වෙලා අවුරුදු 30කට ආසන්න කාලයක් වෙනවා. ඒ අවුරුදු 30කට ආසන්න කාලය තුල සිදු කරපු දැවැන්තම මත්කුඩු සම්බන්ධ මෙහෙයුම් මේ කාලය තුල ක්‍රියාත්මක වෙනවා. ඉතින් එහි ප්‍රතිඵලයක් හැටියට අකණ්ඩ මෙහෙයුම් සිද්ධ වෙනකොට මත්කුඩු ජාවාරම්කරුවන්ට ප්‍රශ්නයක් මතුවෙනවා. මේ තොරතුරු කෙසේද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට පොලිසියට ලැබෙන්නේ කියලා. ඒ නිසා ඔවුන් අතර එකිනෙකා අතර විශ්වාසය බිඳ වැටී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට මෙවැනි ක්‍රියා සිදු කර ගන්න බවටයි තොරතුරු ලැබිලා තියෙන්නේ. කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් හෝ වේවා අපරාධ කරුවෙක් හෝ වේවා කිසිම අවස්ථාවක එවැනි පුද්ගලයන් ඝාතනය කරන්න තවත් අයෙකුට ඉඩ දෙන්නට බෑ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම දැන් ඊයේ සිදුවෙච්ච සිදුවීම් දිහා දෙස බලීමේදී පෙනී යනවා නවගමුව රණාල ප්‍රදේශයේදී සිදුවෙච්ච සිද්ධියේදී මරණකරු බවට පත් වුනේ මීට මාස කීපයකට පෙර මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට නිදහස් වී පැමිණි පුද්ගලයෙක් ඒ වගේම ගල්කිස්ස ප්‍රදේශයේදී මරුමුවට පත්වෙච්ච පුද්ගලයා කිසිම ආකාරයක අපරාධ සම්බන්ධතාවයක් දක්වන්නේ නැහැ. ඔහු දැනට අපිට පෙනී යන්නේ ඉතාම අහිංසක සාමකාමී පුද්ගලයෙක් කියලා. නමුත් අපි තවමත් පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම කොළොන්නාව ප්‍රදේශයේදී වෙඩි වැදුණු තරුණයාත් කිසිම ආකාරයක අපරාධ නැඹුරුතාවක් දක්වන අයෙක් නෙමෙයි. ඉතින් මේ සිද්ධීන් කෙසේ වෙතත් මේ ගන් කල්චර් එහෙම නැත්නම් තුවක්කු සංස්කෘතිය අපි නැති කළ යුතුයි. ඒ සඳහා විශේෂයෙන්ම අද විශේෂ තීරණයක් ගන්නු ලැබුවා පොලිස් මුලස්ථානය. ඒ තීරණයට අනුව අපි ආරම්භ කරනවා බස්නාහිර පළාතේ අද ඉඳලා දැවැන්ත මෙහෙයුමක් නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා. ඒ නිසා මේ මෙහෙයුමට සහයෝගය දක්වන ලෙස අපි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බස්නාහිර පළාතේ විතරක් නෙමෙයි ලංකාවේ ඕනේ පළාතක නීති විරෝධී ගිනි අවි තියෙනවා නම් ඒ ගැන අපිට දැනුම් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. නමුත් විශේෂයෙන්ම බස්නාහිර පළාතේ යම්කිසි කණ්ඩායමක් ළඟ යම්කිසි පුද්ගලයෙක් ළඟ නීති විරෝධී ගිනි අවි තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් මේ විශේෂ මෙහෙයුමට
දායක වෙන්න ඔබිනුත් අපි ආධාර ඒ වගේම සහයෝගය පතනවා ඔබට පුළුවන් කොළඹ අපරාධ කොට්ටාෂයට දුරකථන ඇමතුමක් දීලා ඒ ගැන දැනුම් දෙන්න ඒ වගේම සාර්ථක තොරතුරු දැනුම් දෙන අයට විශේෂ මුදල් ත්‍යාග පිරිනැමීමටත් ඒ අයගේ රහසිගතභාවය ආරක්ෂා කරන්නත් අපි ක්‍රියා කරනවා කොළඹ අපරාධ කොට්ටාෂේ දුරකථන අංක දෙකක් තියෙනවා 0111 268 51 11 මේ දුරකථන අංක දෙකට කතා කරලා කියන්න බස්නාහිර පළාතේ කුමන හෝ ස්ථානයක කුමන හෝ පුද්ගලයන් අත නීති විරෝධී ගිනියවි තියෙනවා නම් ඒ ගිනියවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්න අපි ඔබේ සහයෝගය පතනවා ඒ වගේම ඒ සඳහා අපි තොරතුරු වල රහසිගතභාවය 100% ආරක්ෂා කරනවා වටිනා ත්‍යාග මුදල් පිරිනමන්නත් බලාපොරොත්තු වෙනවා දැන් විශේෂයෙන්ම මේ සඳහා යොදාගෙන තිබෙන ගිනියවි දේශ බැලීමේදී මේ සිද්ධීන් වලට අදාළව පෙනී යන්නේ 90%ක්ම මේ සිද්ධීන් වලට යොදාගෙන තිබුණේ T56 වර්ගයේ ගිනියවි ඒ වගේම එක් සිද්ධියකට පමණක් පිස්තෝලයක් යොදාගෙන තිබුණා කෙසේ වෙතත් මේවා ස්වයංක්‍රීය ගිනියවි ඉතින් ඒ නිසා මේ දැවැන්ත මෙහෙයුම අපි අද දිනේදී ක්‍රියාත්මක කරනවා බස්නාහිර පළාත තුල ඒ වගේම අනිත් පළාත්වලත් ක්‍රියාත්මක කිරීමට අපි උපදෙස් දෙනවා ඉදිරියේදී විශේෂයෙන්ම අපේ බුද්ධි තොරතුරු ජාලය ශක්තිමත් කරලා මේ බස්නාහිර පළාත තුල විශේෂයෙන්ම මේ මෙහෙයුම කොළඹ නගරයේ අවට ප්‍රදේශවල අද දිනේදී ආරම්භ වෙනවා ඒ නිසා අපි මතක් කරන්න කැමති මේ අපරාධකරුවන්ට ඒ වගේම මේ ක්‍රියා කරන පුද්ගලයින්ට සැකකරුවන්ට මේ පිළිබඳව අපි දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා ඒ වගේම ගිනියවි සම්බන්ධයෙන්ම බුද්ධි නිලධාරිනිය දවීමට බලාපොරොත්තු වෙනවා තොරතුරු ලබා ගන්න ඒ තොරතුරු ඔස්සේ අපේ අරමුණ මේ ගිනියවි සංස්කෘතිය සම්පූර්ණයෙන්ම ඉවත දැමීමට කටයුතු කිරීම ඒ වගේම විශේෂයෙන්ම අපේ රටේ ගිනියවි පිළිබඳ ආඥා පනත හැදුවේ 1916 අවුරුද්දේ මේ වෙනකොට අවුරුදු 98ක් ගත වෙලා තියෙනවා මේ නීතිය හදලා කෙසේ වෙතත් 1996 අවුරුද්දේ මේ නීතියට සංශෝධනයක් රැගෙන ආවා ඒ සංශෝධනයේ අනුව සෑම අවස්ථාවකදීම ගිනියවියක් තබා ගන්න ඕන නම් තමුන් බාරේ ඒ සඳහා බලපත්‍රයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි ඒ බලපත්‍ර ලාභියා මිය ගියොත් ඉතාම කෙටි කාලයක් ඇතුළත නැවත බලපත්‍රයක් ලබා ගන්න ඕනේ බලපත්‍ර ලාභියා ඒ විතරක් නෙමෙයි පෞරාණික යම් ගිනියවියකට සමාන දෙයක් ළඟ තබා ගන්න ඕන නම් ඒ හැම අවස්ථාවකදීමත් බලපත්‍රයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා ඉතින් ඒ නිසා මේ බලපත්‍ර නොමැති ගිනියවි සම්බන්ධයෙන් වගේම බලපත්‍ර තිබෙන ගිනියවි වල බලපත්‍ර අලුත් කරලා තියනවාද ඒවා වෙන එක් අයෙකුට පත් කරලා තියනවාද වෙන අයෙක් අතේ තියනවාද කියන කාරණේත් අපි විමර්ශනයට ලක් කිරීමට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම සමහර අවස්ථාවලදී බලපත්‍ර සහිතව ලබා දී තිබෙන ගිනියවි වෙනත් අයගේ පරිහරණය සඳහා දීපු අවස්ථා තියෙනවා අපි ඒ අයට මතක් කරන්න කැමති එහෙම අවස්ථාවකදී අපේ විමර්ශනයකදී අනාවරණය වුණොත් බලපත්‍ර ලාභියා අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා ඔහුට තිබෙන්නේ අදාළ ගිනියවිය භාවිතා කළ පුද්ගලයාට තිබෙන ලැබෙන දඬුවමයි විශේෂයෙන්ම 1996 සංශෝධනයට අනුව ස්වයංක්‍රීය ගිනියවියක් උදාහරණයක් හැටියට අපි ගත්තොත් T56 එහෙමත් නැත්නම් පිස්තෝලයක් රිවෝල්වර් එකක් මේ වගේ ගිනියවියක් ළඟ තබා ගත්තොත් එහෙම නැත්නම් රිපීටර් ගිනියවියක් ළඟ තබා ගත්තොත් එවැනි අවස්ථාවකදී අවුරුදු 20 දක්වා කාලයක බන්ධනාගාරගත කිරීමකින් සහ දඩයකින් දඬුවම් කිරීමේ හැකියාවක් අපේ රටේ අධිකරණයකට තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කරලා තියෙනවා. පළවෙනි කාරණේ මහජනතාවගේ සහාය පතනවා අපි ගිනියවි අත්අඩංගුවට ගන්න. ඒ සඳහා ඔවුන්ගේ සහයෙන් අපි මෙහෙයුම් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ බුද්ධිජාලය ව්‍යාප්ත කරලා ඒ බුද්ධිජාලය ඔස්සේ තොරතුරු ලබාගෙන අපි ගිනියවි අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත තුල අද ඉඳලා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව ගිනියවි සඳහා බලපත්‍ර ලබලා දීලා තියෙන පුද්ගලයෝ බාරේ ඒ ගිනියවි තියනවද නැත්නම් ඒවා අවභාවිතා කරනවද කියන කාරණේ පිළිබඳවත් අපි දැඩි විමර්ශනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. අදාළ ලයිස්තු දිසාපති කාර්යාල වලින් ලබාගෙන ඒ පිළිබඳව විමර්ශනයක් කරනවා. යම්කිසි අවස්ථාවකදී ඒ ලබලා දීපු පතොරම් වැය වෙලා තියෙනවා නම් ඒ වැය වීමට හේතුව අදාළ පුද්ගලයා නිශ්චිත හේතුවක් දක්වන්නට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සම්බන්ධිනුත් අපි ක්‍රියා කරනවා. ඊට අමතරව
විශේෂයෙන්ම බලපත්‍ර සහිතව තිබෙන අනෙක් ගිනි අවි වල බලපත්‍රය අදාළ පුද්ගලයා නැත්නම් ඔහුගේ පසුව එන අනුප්‍රාප්තිකයා අලුත් කරලා ලබාගෙන තියනවාද කියන කාරණේ පිළිබඳවත් අපේ අවධානය යොමුලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම නැවත නැවතත් මේ සම්බන්ධයෙන් මහජනතාවගෙත් මාධ්‍යත් සහාය පතනවා මේ සඳහා. යම් කිසි අවස්ථාවකදී ගිනි අවියක් ළඟ තබාගෙන අසුනො ඒ ගිනි විශේෂයෙන්ම ස්වයංක්‍රීය වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන අත්අඩංගුවට ගත්තොත් අනිවාර්යෙන් මේ අය ඒ නඩුව අවසාන වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ හැකියාවක් තියෙනවා. 90%ක්ම T56 ගිනි අවි වලින්. මොකද අපේ රටේ යුදමය සංස්කෘතියක් තිබුණා. LTT ත්‍රස්තවාදීන් නැව් පිටින් මේ ගිනි අවි රැගෙන ආවා. ඉතින් ඒවා උතුරේ යුද්ධෙන් පස්සේ සමහරලාට තාමත් උතුරේ හංගලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රදේශවලට සංක්‍රමණය වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ප්‍රථමයෙන්ම මේ ගැන සමීක්ෂණයක් කරලා අදාළ බලපත්‍ර සංඛ්‍යාව, ගිනි අවි සංඛ්‍යාව, නිකුත් කරලා තියෙන පුද්ගලින් සංඛ්‍යාව ගැන හොයා බලන්න බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාසය හැටියට බස්නාහිර පළාත තමයි වැඩිම ප්‍රමාණයක් නීත්‍යානුකූල ගිනි අවි ලබලා දීලා තියෙන්නේ. ඇනට T56 ගිනි අවි පිටස්තර පුද්ගලින්ට ලබා දීමක් සිදු කරලා නැහැ. ලබා දීලා තියෙන්නේ ෂොට් ගන්, එහෙම නැත්නම් පතරොන්තුවක්, ඒ වගේම රිපීටර් සහ පිස්තෝල සහ රිවෝල්වර පමණයි.